බොන්න පිරිසිදු වතුර බිඳුවක් නැති ජීවත් වන්න බිම් කඩක අයිතියක් නැති කරන ගොවිතැන සතුන්ටයි අතරමැදියන්ටයි දීලා අතපිහිදා ගන්න වෙච්ච මිනිස්සු බොහෝ පිරිසක් අපේ රටේ ඉන්නවා හැබැයි ඔවුන්ගේ එම ගැටලු වලට විසඳුම් දෙන්න තියා ඒවා අසන්නවත් ඇතැම් විට කෙනෙක් නැහැ ඒ වෙනුවෙන්මයි ගම්මැද ගේන් ගෙට මහජන සේවා ක්‍රියාන්විතය පස්වන වරටත් දියත් කොට තිබෙන්නේ මේ අප සොයා ගිය එවැනි මිනිසුන් පිරිසකගේ කතාව නොච්චියාගම රණෝරාවේ මිනිස්සු අනෝරා වැස්සේත් ගම වටේම දුව ඇවිදිමින් වතුර එකතු කරනවා ඒ නිසා වැහි දවස්වලට මුළු ගමටම හෙම්බිරිසාව මේ ගම පුරා ලිං තිබුණට ඒ ලිංවල වතුරේ ලවණ මීට අවුරුදු 10කට කලින් ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වුණා එම යෝජනා ක්‍රමය රණෝරා ගම දැක දැක නතර වුණා ඒ ක්‍රියාත්මක කර දෙන ලෙස ගම්මු ඉලා සිටිනවා ඒ කියන්නේ සබන් කැලවන්න සබන් ගෙවෙන්නේ නැහැ රෙදි කරෝ මන්නාරම මඩුතේකම් ගම්මානේ වැඩි හරියක් ඉන්නේ වකුගඩු රෝගයෙන් ගමටම තියෙන්නේ එකම එක නල නිදක් වතුරවල කැල්සියම් ප්‍රතිශතය වැඩි සමහර දවස්වලට එන්නේ මලකඩ වතුර හැමදාම සල්ලි වලට වතුර ගන්න සිද්ධ වෙලා පිපාසය ඉවසන් හිටියත් අලි තර්ජනය තවදුරටත් ඉවසන්න බැරි තරමට උඩුදුවලා අද අපි හබරාදුව අන්නාසි කන්ද ගමට ගියේ වයසක මේරි නෝනාගේ කඳුළු දකින්න හිතාගෙන නෙවෙයි ඒ වුණාට මේරි නෝනා බලන් හිටියේ කා එක්ක හරි දුක කියලා අඬන්න මෙතෙක් කල ඇයි කියූ දේ කවුරුත්ම ඇහුවේ නැහැ ඒ වුණාට අපි වතුර වතුර වතුරයි පාරණින් ඉත්තයි හරියට සලගෙන බුදු මහත්තයලාට බින්දෙද වෙන මහත්තේ මගේ දුක බලලා මහත්තයලාට හරියනෝ ඊට පස්සේ මේ අක්මීමන ජනබල ගම්මානය ගමේ නම ජනබල උනාට ගමුන්ගේ ජීවිත දුබලයි අඩුම ගානේ පාසලට යන්නවත් හරි හමන් පාලමක් නැහැ ගම හරහා ගලන මාදුල පිරුණු දාට ළමයි ඉස්කෝලේ යන්නේ तीन ला